සමංතා චක්හවාලෙ සු අත්‍රාගඡන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සගගමොක්කදන් දම්මස් සවන කාලෝ අයංබදන්තා දම්ම සවනෙ කාලෝ අයං බදංතා දම්ම සවෙනෙ කාලු අයංබදංත නමුතස්සෙ භගවෙතු අරහතු සම්මා සංබුද්ධස්්‍ය නමුතස්සෙ භගවෙතු අරෙහතු සම්මා සංබුද්ධස්සෙ නමුතස්සෙ භගවෙතු අරහතු සම්මා සංබුද්ධස්සෙ යෝච පුුම්්බේ පමජ්ජිත්වා පච්චා සෝනප්ප මජ්්‍යති සෝඉමං ලෝකන් පභාසේතිී අබ්භාමුත්හෝව චන්දිමාතිී සදහම් සෙසිල YouTubeුී චන්ලයක්ත්තෙක ඒක රාසිවෙමින් ධර්මය ශ්‍රවණය කරන්නට සූදානම් වෙන ස්‍රද්ධවන්ත පින්වත් හැම දෙනාටම තෙරුවන් සරණයි කියලා පළමුකොටම ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාව ඔබ සූදානම් වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මෙ ලෝක සත්වයාට ඔුන්ගේ අහිිය ලෞගික ර ලෞකික උබෙහාරථ මංගල්්‍ය යාරතය පිණිස. දෙලෝ වැඩ පිණිස. ඉතාමත්ම කරුණාවෙන් දේශනා කරන්නට යෙදුණු දහම් පදේකට ඔබගේ අවධානය යොමුකිරීම පිණිස. ඒ සඳහා අද ධර්මානු ශාසනාවට අපි තෝරගන්නට යෙදුණු දහම් පාටය දැක්වෙන්නේ ධම්ම පදය කියන ඉතාම වැදගත් කුද්දක නිකායට අඩ අයත් වෙන ධර්ම ගන්තය තුළ අන්තර්ගතවෙච්ච ගාථරත්නයක්. මේ ගාථාව අපිට හබවෙන්නේ ධම්ම පදේ ලෝක වග්ගය තුළ. ඔබට හොඳට අහල පුරුදු ඇහිලා තියෙන සහ බොහෝ දෙනකොට කටපාඩන් තියෙන ගාතාවත් තමයි මුලින් සඳහන් කලේ මාතෘකා පාටය හැටියට එතකොට අද ධර්මදේශනාවේ ඔබට කතා කරන්නට ඔබ එක සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ යම්කිසි කෙනෙකුගේ ජීවිතේ යම් වැරදි මාර්ගයක ගමන් කරන්නට සිද්ධ වනානම් ඒ වැරදි මාර්ගයෙන් අත්මිදිල කොහොමද නැවත නව මාර්ගයකට ගමන් කරන්න මනුස්සෙකුගේ ජීවිතය සකස්කරගන්න විදිහ සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙෙන්. මේ ගාතාවේ තේරුම තමයි යෝච පුබ්බේ පමක් ජිත්වා පච්චා සෝ නප්ප මත් ගෙති. ලෝකෙ ඉන්න කවුරුහරි කෙනෙක් කියන්නේ අතීතේ ජීවිත යංකිසි කාල පරාසයක් තුළ සමහර විට බාලකාලය වඩ පුළුවන් මැදිවයසය වෙන්න පුළුවන් ඇතම් වෙලාවට ජීවිතය අවසං වට සූදානම් වෙන කාල පරාසය වඩත් පුළුවන්. ඕන කාලයක. යම්කිසි කෙනෙක් ජීවිත කාලයම උනත් එවෙන්න පුළුවන් ප්‍රමාධයෙන් ජීවිතගත කරන්න පුළුවන් හැ ඔහු පසුව පච්ා සෝ නප්ප මජ්්‍යතිී. පසුව ධර්මයට අවතීරණ වනාට පස්සේ. ධර්මය තේරුම් ගත්තට පස්සේ වටහාගත්තර පස්සේ ධර්මය ඉගෙනගත්තට පස්සේ ඒ ප්‍රමාදයන්ගින් බැහැර වෙනවා. පච්චාසෝ න්ප මජ්‍යතීකිවේකයි. පසුව ප්‍රමාද වෙන්නි නෑ අපි ප්‍රමාදය අප ප්‍රමාදය පිළිබඳව. විග්‍රහ කරගන්නවා ඉදිරියේදී දැනට මේ ගාථාව අර්ථය මේ සාකච්ඡා කරන්න. ඉට පස්සේ කියනවා ඒ මුලිින් ප්‍රමාදය ඇති කරගෙන පමාවෙලා ප්‍රමාදවෙන්නේ නැතුව ජීවිතය ගත කරලා සෝ ඉමං ලෝකං පභාසේති අබ්බා මුත්තෝ චන්දමා. එහෙම... අප ප්‍රමාදයට පත්වෙච්ච ප්‍රමාදයෙන් විියුක්තවෙච්ච කෙනා උපමාවකින් බුදුහාමුදුරුව පෙන්නනවා මෙ ලෝක පහන්සේති සෝයිමං ලෝකන් ප්‍රවහන්සේද මේ ලෝකේ ප්‍රභහස්වර කරනුයි කියල කියනවා. අබ්ා මුත්තෝව චන්දිමා. වලා පටලයින් වලාකුලකින් මිදිච්ච සදක් වගේ. හරි ලස්සන උපමාවක්. වලාුල යම් කිසි වෙලාවක හඳ වැහිල තියෙනවාන ඒ උපමාව බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ වලාවකින් වැහිච්ච හඳ වගේ කියනවා ප්‍රමාදයේ ජීවත්වෙන කෙනා පමාවෙන කෙන. ඇයි අප්‍රමාදී වුණට පස්සෙ වලාවිං විදුච්ච හඳ වගේ බොහොම ප්‍රභාස්සරයි කාන්තිමත් ලස්සන ස්වභභාවයක් ගන්නවය කළ පෙන්නන්නේ. එතු මේ ගාථාව තුළින් උදුහාමුදුරු ගන්නන්නේ ප්‍රමාය ප්‍රමාදයට ගමන් කිරීම තුළ ලෝකයේ ප්‍රභහස්සර කරනව වගේ තමන්ගේ ජීවිතය ප්‍රභහස්සර කරගන්න පුළුව. එ තමයි මේක අර්ථයෙන්. එතකොට මේක දේශනා කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේ සම්මුද්ජනී කියලා තෙරුන් වහන්සේ නමක් උදෙසාමී සම්ද්ජනී තෙරුන් වහසේ උහන්සේගේ සභාවය තමයි නිතරම උදේන්තලලා රෑබෙනකන් ඉදලක් කොස්සක් අතේතියාගෙන උන්වහන්සේ අමධනයක තමයි සිද්ධකර. බණභාවනාකිරීම වනපොත්කිරී මාදියවලින් විරහිත වෙලා ඇත්තල පිරිසුදු කිරීමම් කටයුතු තමයි උන්හන්සේ සිද්ධ කරන්න. ඉති මේ හාමුදුරු දවසක් නිරන්තරෙන් භාවනා කරන රේවත කියලා හාමුදුරු කෙනෙ දකලා රේවත හාමුදුරුවන්ට සඳහන් කලා ඔබහන්සේ තුපතුගාණන පිරිසුදු කිරම් කරන්න වතාවත් කරන්න නිතරම භාවනා කරන කෙනෙක් එක හොඳනෑ නේද කියලා චෝදනාවක් කර. රේවත හාමුදුරුව මුුණහන්සේමේ අතුපතුගානකං බලාග නිදලා පිරිසුදු කරණකම් බලයින්දල කතා කරලා කිව්වා අබහන්සේ ගිල්ල පැම්පහස්සවෙලා මාව හම්බවෙන්්. ති පැම්පහස්වෙලා හම්බබෙන්්ටආාව රේවත හාමුදුරුව. ඒවෙලා රේවත හාමුදුරුව සඳහන් කරවා මේ වෙලාවේ ජීවිතය තුළ නිිතරම අතුපතුගාමින් වත්පිළිවෙත් කරමින් ඒ කටයුතු සිද්ධ කරමින් හිටියොත් එෙම මේ පැවිදි කෘත්තිය සිද්ධ කරගන්ඩුබෑ. එහහින්ද මං උදෑසන කාලේ නැගිට අතුපතුගාන අය විදර්ශනාව වඩනු. අයි හවස්බාගගේ අතුපතු ගෑම් සිද්ධ කරන දර්සනාව නැවත වඩන ඉතරම් අතුප ායක නෙවයි සාසනයේ වැඩපිළිවෙල කියල වසේ කියදුන්න ම තේරුන් අරගෙන බනභාවනා කරලා මේ හාමුදුරුවන්ට පුරුවන් වෙනවා මේ අතුපතු ගාපු හාමුදුරුවන්ටත් මාර්ග පලවලට පත්තෙන්. මේ අරභයා භාග්‍යතුන් වහන්සේ යම් කිසි කෙනෙක් යම් හේතුවන් මත අතීතයහි පෙර සාාසනය තුල ප්‍රතිපත්තිවල යම් හේතුවන් මත ප්‍රමාදයට පත්වෙලා ඉඳලා යම් කිසි උපදේශයක් මත සමහර වෙලාවට ධර්මය ඇහිල වෙන්න පුළුවන්. සමහර වෙලාවට කල්්‍යාන මිත්‍ර ඇසුර නිසා වෙන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරයේ නිසාවෙන්න පුළුවන් දම්මාහු දම්ම පටිපදාවට එලමෙන්ට් ඕන කිය කල්පනා කරලා වෙඩ පුළුවන්. මේ ඕන අවස්ථාවකදී. යම් කිසිගෙනෙක්, පිිවෙට වැටනවනම් විදර්ශනාවට වැටෙනවනම් මේ නිවන්වාර්ගයට එකතුවෙනවා නම් එක භාගතුන් වහන්සේ අගේ කරපු දෙයක්. වත පිළිවෙත කියනේවා ශාසනය තුළ සිද්ධ කළ යුතු දේවල්. එසේ උනන් ඒවාගේ පමණක් නිරතවෙලා ඒවා පමණක් ශ්‍රමණකෘතිය හෝ ගිහිියන්ගේ තිබ ප්‍රතිපදාාව විදිහට තේරුම් අරැගෙන හිටියොත් නිතරම මිස කෙරෙහි පම ආමිස පූජාවන් කෙරෙහි පමණක් නිරුත් අපි නයුක්ත වෙලා හිටියොත්. අපට බැරිවෙනවා ශාසනයේ තුළ ඒ උතුම් පල ප්‍රයෝජන නිලාගන්න. එනිසා මේවා බෙදාහදාගෙන කාලයට අනුකූලව කාල සටහනකට අනුව කාලානු රූපීව බෙදාහදාගෙන සිද්ධ කරගන්ට ඕන දේවල්. එතට මෙතන දී අප්‍රමාදය සහ ප්‍රමාදය කියලා වචන දෙකක්. අපට දැක්වන්නට යෙදනා අපි කතා කලා. ඇතු මේ ශාසනය තුළ අප්‍රමාදය ස ප්‍රමාදය පිළිබඳව හඳන්නන කොට බොහෝ වෙලාවට විවිධ විභජන ක්‍රම ඔස්සේ. ධර්ම ගන්තවල ප්‍රමාදවෙන්නේ කොහොමද අප්‍රමාදය කියන්නේ මොකක් දෙ කියනක ඉතාමත්ම සුදුසු විදිහට ඒ ස්ථානයන්වලට අනුකූලව විවිධ දේශනාවන් වල සූත්‍රවල අපිට මේක විග්‍රහ කරලා තියෙනවා. අද දවසේ මං ඔබත් එක්ක කතා කරන්න කල්පනා කළ අප්‍රමාදය ඇතිකරගට ඕන කාරණ දහයක් පිළිබඳෝ. අප්‍රමාදය ඇතිකරගට ඕනි එමනත් කිසිම වෙලාවක පමා නොවිය යුතු ප්‍රමාද විය යුතු නැති කාරණා දහයක් ඔබත් එක්ක මේ වෙලාවේ සාකච්ඡා කරන්න කතා කරට බෙදාගන්ට කල්පනා කරනවා. පිහතුනි ශාසනය තුළ පිළිවෙත් පුරණ භික්‍ෂුවක් හෝ ගිහිෙක් හෝ සිද්ධ කරගට ඕන එළබෙන්ට ඕන කාරණා දහයක් තියනවා ඒවතමයි දස පුුණ්්‍ය ක්‍රියා කියල ගිය දස පුුණ්‍යයක් ක්‍රියා. එතකට මේ දස පුුණයක් ක්‍රියා විදිහයට දක් වන්නේ දානය සීලය භාවනාව අපචායනය වේ‍යාවච්චය පත්තිධානය පත්තානු මෝදනාව ධර්ම ශ්‍රවණය ධර්ම දේශනාව සහ සම්මාධිට්ටියෙන් එතකොට මෙන්න මේ කියන කාරණාවන් දහය රිජුව මිනිස්සුන්ගේ ජීවිත නිවන කරා ඇරගෙන යන කාරණාදය මේ තුළ රිජුව නිවං දැකීම පිිස නිවීම පිණිස මාර්ගඵල ලබීම පිණිස වගේීම තමයි මේ ලෝකේ බොහොම සතුටින් ජීවත්යන්න පුළුවන් ක්‍රමයම් දහයක් මේ තුළ තියනවා. එතවට මේ ශාසනයේ බොහෝ වෙලාවට ධර්මකාරණ අංකනය කරනවට මේවට තියනවා පිළිවෙලා.ඇගේ පිළිවෙලේ. මෙතන මේ දසපුුණ්‍යයක්්‍රියාවන්වල පළවෙනි කාරණය තමයි දානය ධනය බුදුරජාණන් වහන්සේ දස පාරමිතාවං වලත් අංක එකට තියෙන කාරමයක් ඇතකොට මෙ ධානය කියන එක මෙ ශාසනය තුළ අපේ භාග්‍යතුන් වහන්සේ බොහෝ වෙලාවට වර්ගිකරණය කරමින් විභජනය කරමින් එවගේම තමයි විභක්ති ගත කරමින් දේශනා කරපු කාරණය දානී කියන්නේ අපිට වෙනම කතා කරට ඕන ප්‍රස්තුෘතියක් මාත්තුෘකාවක් හැබැයි ඔබට සිහිපත් කරනවා මේ වෙලා වේ මෙ දානය අපි අන්කිසි කෙනෙකුට අනුග්‍රහ වසයෙන් පූජා කරන්න පුළුවන් එවගේ මොතමයි පූජාවක් වසයෙන් දෙන්න පුළුවන් පිදීමක් සිද්ධ කරන්න පුළුවන් එවගේ මතමයි ධානය දීම සහ පූජා වසයෙන් දෙක්කට බදනම් එකක් තමයි පූජා විදිහක් තියෙන වස්තු පූජා කියලා වස්තු පූජා වස්තු පූජා කියල කියන්නේ අපිල්ළඟ තිබෙන ආහාරපාන සුවඳදුම් බෙහෙත් ආදී අනාදී බෞතික දේවල් ඒ වස්තු සම්පත් සාර්භහරයි කියල තේරුම් ඇරගත්ත සම්මුතියෙන් පනවගත්ත තව කෙනෙකුට ප්‍රයෝජනයට විඳින්න පුළුවන් දේවල් ඒවා මේ ශාසනය වෙනුවෙන් පූජාකිරීමට කියනවා පස්තු පූජා කරනවා කියලා. තවයි එකක් තිබෙන අපි බොෝ වෙලාවට අවධහනය යොමු කරන්නේ නැති මේ දානයට අන්තර්ගත වෙන ස්තුති පූජා කියල එකක්. ස්තුති පූජාව කියලා කියන්නේ. ශාසනය වෙනුවෙන් සිද්ධ කරන්නට ඕනි සිද්ධ කළ යුතු සහ ඉතිහාසේ අතීතය ඉඳලා. බුදුරජාණන් වහන්සේගේ පාරමිතා ජීවිතයේ පවා අපිට හම්බ වෙන මේ ගුණවත් උත්තමයන් උෙසා. සිල්වත් උත්තමයන් උදෙසා. නිශාසනය තුළ මාර්ගඵල ලාබි උත්තමයන් උදෙසා. සිදුකරනු ලබන ගීජයුම්, නැටුම් පෙරහැර සිද්ධකිරීම් වන්දනාමාන සිද්ධ කරන ගාතාවන් බන්ධනය කරලා බන්ධනයන් සජ්්‍යහයිනා කිරීම ගාතා කියලා. ස්තුති කිරීම ඒවගේ ස්තුූති පූජා කරණ කාරණයක් ස්තුූති පූජාවක් නිසාසනය තුළ ති ැ ඒවාද නූතනය තුළ විවේචනයට ලක්කුණාට බොහෝ දෙනෙක් ඒ විවේචනය කලාට ස්තුති පූජාව තුළ අපධාන පාලිය තුළ හම්බ වෙන ඇතං අපධාන දිහා බලපුහාම තෙරුන් වහන්සේලාගේ තේරගහතා තුළ බලපුහාම කොහොමද මේ බුදු හාමුදුරුවන්ට ධර්මියයට මහා සංගරත්නයට ස්තූති පූජා සිද්ධ කරලා. මාර්ගඵල ලබන්ට තරං සිත දිුණු කරගන්නට පුළුවන් පින් ශක්තියක් පුුණි ශක්තියක් ජනත කරගත්තිය කියන එක අපිට හබවිෙනවා. එනිසා යම්කිසි වෙලාවකදී වන්දනා මාන කරනොට එවගේම බුදුන්වදිනකොට තෙරුවන් වන්දනා කරනකට යම්කිසි ගෙනකොට භාගතුන් වහන්සේගේ අවබෝධයට උන්හන්සේ ලෝකයට සිද්ධ කරපු යහපතට ස්තුූති සිද්ධ කරමින් එවට ගෞරව කරමින් ගාතා සජ්ජහයනා කරමින් එවන්දනාමාන කරන්න පුළුවන්නම් එකත් මේ දානීක කොටසක් එවගේ මතම ස්තුති පූජා වසයෙන් අපි දකිනවා භක්තිගේත එවගේ විවිද නැටුම් ඉදිරිපත් කරලා බුදුරජාණන් වහන්සේට ස්තුති කරනවා ධර්මයට ස්තුති කරනවා ආරයන් වහන්සේලාට ස්තුති කරනවා ඇයි තමන්ට පුළුවන් කවුසල්ලයන් තුළින් තමන්ළඟ තිබෙන විවිධ විවිධ කුසලතාවයන් ඔස්සේ ඒ විවිධ විවිධ ක්‍රමවලෙන් පුළුවන් තෙරුවන්වැනි වෙනුවෙන් ස්තුති කරන්න තො ස්තුති පූජාව කියන එකත් මේ ශාසනි ධානී තියෙන කොටස. අනිත්්‍යක තමයි ප්‍රතිපති පජාව ප්‍රතිපත්තියෙන් මෙශාසනය තුළ නිරතවීම ප්‍රතිපත්තිවට ගරුක වෙලා ශසනය නිරතවීම එක ප්‍රතිපත්ති පුජාව. දෙවනික තමයි සීලය. දස පුුණ්‍ය ක්‍රියාවලින් දෙවන එක සීලය. දො සීලය කියල කියන්නේ ප්‍රාණඝාතයාදී පරපණ නැසීම ආදී අකුසලයන්වලින් බැහැරවෙලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු කුසලයන්හි නිරතවීම තමයි සීලේ ආරක්ෂා කිරීමේ බලාපොරොත්තුව ැන් අපි එකක් උදාහරණයට ගත්තොත් එහෙම යම් කිසි කෙනෙක් ඉන්නවා ඒකෙන ප්‍රාණගාතයෙන් වෙන්ගලා ඉන්න. හැබ ප්‍රාණගාතයෙන් වෙන්වීම තුළින් පමණක් විරමණය වීමෙන් පමණක් එ සීලේ ප්‍රතිඵලය ලැබෙන්නේ නෑ. ඒක ප්‍රතිවක්ෂ ධර්මය ක අඩට සිද්ුව වෙන යම් කිසිගෙන ප්‍රාණගාතයෙන් ඇත්වෙනවා නඟයාට වඩන්ට සිද්ධ වෙනවා එය වර්ධනය කරග්ඩ ඕන දෙ ඇත්වවා එක තමයි මෛත්‍රිය. ප්‍රාණගාතයෙන් ඇත්තෙනවා කියනකේ තේරුමතමයි එයාට පුළුවන්කමත් තිබෙනවා මෙත් සිතුවිලි පහළ කරගන්න. එෝගේමතමයි හොරකමින් ඇත්තෙනවා කියනෙ එක අනුගදිවල් හොරකං කරනකෙන් ඇත්තෙනවා කියෙ එකේ තේරුමතමයි තව සතුවවෙච්ච දේවල් අපට ඔහුලන්ඩ පුල මුදදිතාවවත් තියෙන පේක්ෂාවක් අපේ ජීතය තියෙනවා. වැඩෙන් ඕන. එතොට සීලය වරධනය කිරීමත් සීලෙහි පමානොවීම අප්‍රමාදීවීම භාගතුන් වහන්ේ අගේ කරපේකා. තුංගෙනක තමයි භාවනාව එතකොට සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ගොලට අන්තර්ගත වෙන භාවනා එමනත්න් සතර ඉර්දිපාද සතර සතිපට්ටානය වැඩීම සප්්‍ර බුද්ධිහංග ධර්මය වර්ධනය කිරීම ආදිකොටගත්ත සත්තිස් බෝධි පාක්ෂික ධර්ම සම්බන්ධව තියෙන වැටහීම දස අසුභඒ කර්මස්ථාන තේරුම් අරගෙන මෛත්‍රයේ භාවනාව ආදී කොටගත්ත භාවනාවන් ජීවිතයේ දිියුණු කිරීම වර්ධනය කිරීම වැඩීම එ දස පුුණයක් ක්‍රිය ඒකත් ජීවිතයට ඕන එමොකද දැම්ම ධනය සීලය කියන එක බොහෝ දෙනෙක් ජීවිතේ බොහෝසයින් පුරුදුකරු එක. භාවනාවට හිත නම්වා ගැනීම කියන්නේ භාවනාවේ නිරතවීම කියන එක ටිකක්. අපේ ලංකාවගේ රටක දකින්ට ලැබෙනවා බොහොම අඩුයි. එතකට භාවනාව වගේ දෙයක්කට හිත එකතු කරගන්නේ නැතිවනාට දානය සීලේ කියන එක බොහෝසයින්. අ ඉහ විදි අති ප්‍රබල විදිහයට වර්ධනය කරනවා වඩනවා පුරුදු කරනවා දියුණු කරනවා හැබැයි මේක මෙහම දෙයක් තියනවා අපික තේරුම් ග්ඩෝන ධානයයි සීලයයි කියන එක එවගේ මතුමයි භාවනාව කියන එකත් ගද්දී දාන සීල භාවනා කියන මේ කාරණා තුනදී ධනය සීලය කියන්නේ ව අපි උපමාව ගත්තොත් ම ඔරුවක ඔරුවක් ගත්තොත් එහෙම ඔරුවක තියෙන කොල් ෑව කියල එකක් කොල්ලෑව තියන්නේ එක පසකින් ඔරුවේ බඳට යා කරලා රුව පාරුව පෙරලෙයි කියලා එක ආරක්ෂහ කරගණ්ඩ තියන උදව්වට තියන එක. ඒවගේ තමයි දාානය සහ සීලය කියන දෙකේ ප්‍රධාන කරතවවයන් දෙකක් තමයි මේ අපි දුගතියට පෙරලෙන්නේ නැතිව අපයට පෙරලෙන්නේ නැව රගගන්නක නිවන කියන පරතෙර දක්වා අපි අරංයනකොට එතකට ඒ ඔරු කඳ විදිහයට අපිට පේන භාවනාව භාවනාව කියන ප්‍රමුඛකාරණය දියුණු කරගැනීම සඳහා දුගතියට සිත දියුණු කරගන්නට දුගතියට නොවැටී අපේ සිතේ කෙලෙස් වැඩෙන් නැතුව රඳ පවත්ත්වා ගැනීම සඳහා උපකාරී වන කාරණාවන් දෙකක් දානය සීලේ ඔරුක් හඳ ඔරුව බඳ තමයි අපිට පෙන්නේ බොහෝ වෙලාවට භාවනාව කළමිහි හදවත විදිහයට සම්බුද් සාාසනය තුළ නිසා භාවනාව අවශ්‍යය වෙනවා මේ කාරණාවන් දෙක ර දුගතියට වැටෙන් නැතු අපිට රඳීබවතින්ට ප්‍රධාන වසයෙන් හේතුවෙන එනිසා ප්‍රමුඛ වසයෙන් දාන සීල භාවනා කියන දෙක මේ තුළද කතා කරන මේ වගේ පමාවෙන්නේ නැති බව නිවන් දැකීම සඳහා ගමන් කරන අයට ඉතාමත් එදගත්වෙන කාරණ තුනක් එවගේ මතමයි අනිත්්‍යක අපචායනය අපචායනය කියල කියන්නේ අපචායනයහි අප්‍රමාදීවීම කියලා කියන්නේ අපි ගරු කළ යුතු වැදිය යුතු පිදිය යුතු ගරුබහුමන් කළ යුතු නමස්කාර කළ යුතු අයට නමස්කාර කිරීම වැඳීම පිදීමට ඇති සිතේ කැමැත්ත. එනතන් එෙම නත්තන් එහෙම කරතවවයක් අපි සිද්ධ කරන්න පුරුදු වෙලායිඳීම. භාගතුන් වහන්සේ දේශනාවත් තිබෙනවා අභිවාදන සීලිස්ස නිච්චං උද්ධාපචායනෝ චත්හරෝ දම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුකං බලා යම් කිසි කෙනෙක් බුරුදයන්ට මොනවගෙන්ද උුරුද වෙන්නේ සීලෙන්, ගුණයින්, තපසින් මහනකමින් ගුණධර්මවලින් ඒ වගේම තමයි වයෝවෘරධ වෙන්න පුළුවන්. ති මේ අයට ගරු කිරීම වන්දනා මානකිරීම තුළින් අපිට ආයුෂය වර්ණය සැපය බලය. මෙඳ මේ කාරණ ලැබෙනවා. මෙවා ලබාගන්න පුලුවන්කමක් තිබෙනවා. ද මේ ආයුෂවර්ණ සැප බල කියනේවා. දහම් සිද්ධ කරටත් ඕන ජාති. ආල් සම්පත්ති තියෙනවා කියලා කියන්නේ බොහෝස කුසල් පින් සම්පත්තින් වර්ධනය කරගන්න පුළුවන්. වර්ණය සැපේ බලය කියනේව තුළත් පින්කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ තුළ හදා පැවතිලා. ඒනිසා වැඩිහිටියන්ට තෙරුවනට නමස්කාර කිරීම වන්දනාමාන කිරීම මේවා තුළ පමාාවෙන කෙනට ගේ තිබ මානන්නේ දුරුකරගන්ට පුළුවන්කමක් ලැබන්නේනෑ. අනතිමානී වෙන්ට බෑ. අපි දන්නවා මට්ට කොන්ඩලී කතාව තුළ මට්ටකොන්ඩලීගේ හිතේ තිබුණු මාන්‍ය කඩලා මට් කොන්ඩලී භාගතුන් වහන්සේට වන්දනා කළ ච්චරයි කරි තේ පැහැදීමක් ඇති වුණා. එතරේ හිතේ පැහැදීම ඇතිවලයි වන්දනාමාන කිරීමේ සුළු මොහොතක වැැඳීමේ කුසලේ හේතු කරගෙන ටකොඩලට පුුවන්කමක් ලබුණ උත්පත්තිය ලබන්ට දිවරෝක මට්ටකොන්ඩලේ දිවිය පුත්‍ර වෙලා එනිසා අපචායන වන්දනාමාන කිරීම. ඉනක කාරණතමයි භාගතුන් වහන්සේ උගන්න නවා මේ පමාවෙන් එපයි කියලා වෙයාාවච්ච කුසලය වෙයා වච්චයට වේ‍යාවච්චය කියල කියන්නේ බුද්ධාදී රත්නත්තරයට ඒවගේම ගුරුවරුන්ට දෙමාපියන්ට සිද්ධ කරන්නට ඕන වතාවත් ඒ වතාවත් සිද්ධ කිරීමට පමාවෙන්ට පයි කියර කියනවා ඇතකට මේකත් හරි ප්‍රබල කාරණයක් මොකද මේ අපි අපේ ජීවිතය තුළ වතාවත් සිද්ධ කිරීම කියන එක අතිසයම කැමැත්තිෙන් සිද්ධ කරන නිරන්තරයම සිද්ධ කරන දෙයක් උදාහරයක් ගත්තොත් එහෙම යංකිසි කෙනෙක් පසලකටවිල්ල ඉදලක් කැරගෙන පන්සල් ඇමදිනවාන ඒ ඇමදීම තුළන් සිද්ධ කරනු ලබන්නේ මේ බුදු හාමුතුරුවන්ට ගරු කිරීමක් ධර්මයට ගරු කිරීමක් ආරයන් වහන්සට ගරු කිරීමක් මොකද බුදු හාමුදුරුවෝ ධර්මය වගේම තෙරුවන මහාසංගරත්නය තුළු තෙරුවන වැඩඉන්න තැන අප පිරිස්තුූ කල දෙනවා බුදුරජාණන් වහන්සේ වැඩඉන්න තැන තමයි වන්හන්සේ අපි වැඩ ඉන්නවා කියල විශ්වාස කරන බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන තැනතම විහාරගේ. ත්ම් බෝධීන් වහන්සේ අප දැකලා බෝධීන් වහන්සේගේ ගුණය සිහිපත් කරල බුදු හාමුදුරුවන්ට බුද්ධත්වයට උපකාරේවෙච්චේ ඒ ගුණය සිහිපත් කරල වන්ද නාමාන කරනවා එත නතුගාන්න පුළුවන්ගේ අත්තුගෑම තුල්ල ඇමදීම තුළ පිරිසුදු කිරීම තුළ කාරණ පහක් සම්පූර්ණය නවන බලන්ද අපි මේ කුසල්වල ප්‍රමාදීවීම පමා නොවීම තුළ තියන වාසිදායක තත්ත්වයන් එකක් තමයි සකංචිත්තං පසීදති. අපේ හිත ප්‍රසාදයට පත් කරගඩ පුළුවන් පන්සලක් කතුගාපුුවම හරි ලස්සන ටතුගෑව හම රටාතියලා එදිහ බලාගෙනින්ට කොච්චර හිතේ පැහැදීමක්ඇති නොද කියලා සකංචිත්තං පසීදදී. දෙවනික තමයි පරචිත්තං පසීදදී දකිනයත් මේ ගැන පැහැදීමක් ඇතිකරගන්න හරි ලස්ස රතු ගාල තියෙනවා අද මල්තිික පූජාය කරන්න පුළුවන් අද බොහොම හොඳට බෝධි පූජාව තියන්න පුළුවන් වන්දනා කරගණන්නඩ පුළුවන් හරි සතුරක් ඇතියෙන ඇතකට පිනක් කරන්න ල්කනකොට අ හිතේ ප්‍රසාදය දියුණු වෙනවා ඒවගේ මතමයි දේවතා අත්තමනා හොන්ති දෙවියෙනුත් සතුටුවේනවා හරි වැදගත්ධයක් එතළම පිරිසුදුකම දැක්කර පස්සේ බෝධිමල්ළුවක් පංසල් මලුවක් බොහම ලස්සන්ට තු ාර තියෙනකොට දේවතා අත්මනනා න්ති දෙවියනුත් සතුටුවෙන එගේීමටමයි පාසාධික සංවත්තනික පං්ඥං උපජනාති ප්‍රසාධය එලවන පිනක් දියුණු කරගන්න පුළන් එකන තමන්ට නැවති හිතල සතුළු වෙන්න පුළුවන් හිතේ සතුල දියුණු කරගන්න පුළන් දෙ එකතු කරගන්න පුොළන් එවගේමත මයි කායස්ස බේදා පරම්මරණ සුග්ගතිං සග්ගන් ලෝකන් උප්පජ්ජන්තිී මරණින් පස්සේ ගති ගාමිුවන්ට පුළුවන් ඉදලලා කොස්සක් කරගෙන පන්සල කතුගාපුුවන් එක වේ‍යාවච්ච කුසලේ. එතකොට දෙමාපියන්න සග්‍රහ කිරීම අගේ අපිට පේනවා ඔය සක්්‍ර දේවේන්ද්‍රියගේ කතාපුුවත වගේ තැන්වලදී ඔහු කොහොමද සක් දෙමිද වෙලා එපදෙන්ට දෙමාපියන්ට සංග්‍රහ කරලා ඒ ගරු කළ යුත්තන්ට ගරු බුහමං සිද්ධ කරලා ඒ ආපු ගමම් මග. එනිසා මේ තුළත් අප්‍රමාදීවීම නිවනට මාර්ගයක් සකස්සගන්න පුළුවන්. ඒයගේම තමයි ප්‍රා්ති ධානය එමනතම් පින් දන්න. පින් අනුමෝදන් කිරවීම. තවෙනකට පින් අනුමෝදන් කරවන්නට පුළුවන් කොසලදාාවයක් ජීවිතය දියුණු කරගෙනින්.ය අපි බහසයින් කරන බනාහන පින්වතුම් දියුණු කරන ඉතාමත්ම යහපත් ගුණයක් එකයන්නේ මිය පරලොව ගියපු අකෙනෙකට වගේ තමයි සුජීවත්වෝ ආසේ කරන අයටත් අපි සිද්ධ කරන පින් අනුමෝදං වෙලා එයයි සුවපත් ඒවා කියලා අපි මේ ධර්ම දේශනා කරද්දි තාසිරුවාද කරනවා පින් අනුමෝදං කරනවා මියගී අයටත් පින් පැමිණවීම එ අයට පින් අනුමෝදංගලා පින් දීලා යට සතුටු කරවලා ඒ අයිගේ පරලොව ගමන සුවපත්තේවා කියනෙ එක සිෙද්දකිරීම තවත් ඉතාමත් වැදගත්කු සැලයා එවගේම තමයි හත්තනීක විදිහයට පෙන්නන්නේ පින් අනුමෝදංවීම එකටග පත් අනු ෝදනාව පත් අනුමෝදනා කර ෙනෙක් එක පින් අනුමෝදන් වීම පින් අනුමෝදං වීම ශාසනයේ තියෙන ඉතාමත්ම තවත් වැදගත් කුසලයා එකත් අප්‍රමාදී වෙන්ට සිද්ධ වෙනවා නිවන් මාර්ගය ගමන් කරන අපිට පින් අනුමෝදං වීමහමනත් පත්තානු මෝදනාව සිද්ධ කරන්න පුළුවන් ඉරිසිියාවක් හිතේ නැති කෙනෙකුට ඉරිසිියාවක් හිතේ තියෙන කෙනෙකුට එකරන්න ඒගේ තමයි ඉවිසියාව දුරුකරගන්ඩ තියෙන බැහර කරගණ්ඩ තියෙන දුරස් කරගණ්ඩ තියෙන මාර්ගයක් ක්‍රමයක් එමනත්න් විදිහක් තමයි පින් අනුමෝදන් වීම තැන් උදාහරණයක් දක් කියනකොට තව කෙනෙක් දුන්නු උදානයක් ගැන අහලා තව කෙනෙක් රැකපු සීලයක් ගැන අහලා තව කෙනෙක් කරන භාවනාවක් ගැන අහලා අපිට හිත සතුටු කරගණ්ඩ පුළුවන්නන් පිටත් ඒ දානය පිණ අනුමෝදන් වේවා කියල හිතන්න්න පුළුවන්න දැකල බල ලහරි සතුටු වෙන්න පුළුවන්න්නන් පින් අනුමෝදංවීමේ කුසලතාවයක් තිබෙනවනන් එක හරි වටිනවා. එහෙම ගොඩක් අමාරුයි මොකද ගොඩක් දෙනෙක් තව කෙනෙක් පිරිින්කමක් සිද්ධ කරනකොට තව කෙනෙක් මහා පූජාවක් සිද්ධ කරනකොට තෙරුවන් පෙරෙහි පූජාවක් සිද්ධ කරනකොට. එහි පවතින හිටැස්. අඩු පහඩු දුරුවලතා. ඒවගේ එහි පවතින යම් යම් අපිට දකින්න පුළුවන් අඩු පහඩු තියනද කිය බලලා ඒවා පිළිබඳෝ සැලකිලිමත් වෙනවා හැරෙන්ට බොහෝ දෙනෙ කල්පනා කරන්නේ නෑ යම් කිසි පින්කමක් සිද්ධ වෙන වෙලාවකද මෙ තෙරුවන් නිසෙහි හෝ වෙන්න පුළුවන් දුගියකොට මගේ කොට වෙන්න පුළුවන් සමාජයේ යම් කිසි පුුණන්න කරමයක් සිද්ධ වෙන්න පුළුවන් මේවා දැකලා අපිටත් මේ පින් අනුමෝදං වේවා මේක හරී බොහොම හොඳ දෙයක් මේ තුළින් සමාජයට වෙන්නේ යහපතක්කු මේ තුළින් සමාජයේ ඉතාමත් හොතට යහපතක් සිද්ධ වෙනවා දන් දෙන කෙනෙක් ඉන්නව අනන්ගේ දන් දෙන කෙනාට ලැබෙනවා අපින් දන් ලබන කෙනාට යංකිසි දේවල් ලැබෙනවා සම්පත්ති ැබෙනවා සම්පත් ලබෙනවා ඉතින් ඒඒ පින්වල සක්තිය මටත් ලැබේවා අ අනුමෝදං වේවා කියලා දැක බලා සතුරු වෙන ස්භාවයක් ඇතිකර ගැනීම වැදගත් මමුකද ඔය විමානවත්තුව තුළ එහෙම එහෙම හම්බවෙනවා මේ තව කෙනෙක් කරන්න පින්කම දැකලා. ඒකට අනුමෝදංගලා එක දැකලා සතුළු වෙච්ච අය සම්බන්ධ. අනිතතුම අටවිනි කාරණය අපි අප්‍රමාදී වෙන්ටො එක තමයි ධරුණු ශ්‍රභණය බනාහනික. මේ නිවං ගකින්ට උත්සහ කරන නිවං දැකීමට කැමති දිවන අපේක්ෂා කරන නිවන් ගමනට එකතු වෙන අයට බුදුරජාණන් වහන්සේ ක්‍රම හතරක් උගන්නනවන්නේ නිවන් දකිට පුළුවන් විදි එකක් තමයි ධර්මය අවබෝධ වෙන විදිහක් එක ක්‍රමයක් තමයි මේ කල්්‍යාන මිතර ඇසුර එතකොට අනිත්‍යක තමයි ධර්මය ශ්‍රවණය කිරීම ඊට පස්ස යෝනි සෝමනසිකාරය දම්මානු දම්ම ප්‍රතිබදාව. ඒෝක දෙක් බැරරි හම්බවෙනවා දෙක් අඔබ්‍යහැන්තරය හම්වෙනවා ද අපිට කල්්‍යාන මිත්තර ඇසුර සහ ඉට පස්ස ධර්මය ශ්‍රවණය කියන එක පිටිින් හම්බවෙන දෙයා එක පිටි හම්බවෙන් තු එතන තියෙන ධර්මය ශ්‍රවණය අනිත් කාරණා දෙක තමයි යෝනිසෝ මනිසාකාරය දම්මානු දම්ම පටිවදාව ඒවා අප ජීවිතවල වර්ධනය කරගන්න වන කරණවා. මෙතනදී ධර්මය ශ්‍රවණය කිරීම කියන එකත් ඒ ජීවිතයේ පමාාවිය යුතු නැති. නිතරම සිද්ධ කරගන්ට ඕන පරතෝගෝසය වැරධනය කරගන්ට ඕන දෙයක් එමල පරතෝගෝසය වර්ධනය වෙන දෙය. මොකක්ද ධර්මය ශ්‍රවණය කිරීම කියල කිය. නිසා බණඇසීමට වෙලාවක් තමන්ගේ ජීවිතයේ දවසේ කාලයක් පුංචි වෙලාවක් හෝ වෙන්කර ගැනීම එක ඔබට කාලයක් තිස්සේ එක පුරුදු කරණකොට දැනේ ඒකි තුළින් ඔබේ ජීවිතය වැඩෙන වෙනස එක ප්‍රායෝකීව සිද්ධ කරණ්ඩන දෙයක් බනක්කසීම තුළ ධර්ම අශ්‍රවණය කිරීම තුළ කොච්චර දෙවල් වැඩෙනවාද ඉරි පසතමයි ධර්ම දේශනය ධර්මය දේශනය කිරීම තව කෙනෙකොට බණ කියලදීම අපි දන්න දහම්කරුණු අපි බෙදාගැනීම විවිධ මාධ්‍යඔස්සේ ධර්මය තව කෙනෙකොට නඟා කරල දීම ධර්ම දේශනාවං සිද්ධ කර ගැනීම ඒවට දායකත්වය තැක්කීම අපි දන්න ධර්මකරුණු නිවරදිව අවබෝධ කරගත්ත කෘති කරගත්තය වනෙවෙයි ඒවා තව කෙනෙකොට කියලදීම එක ජීවිතයේ ධර්මය නැවත මතක හිටින්ඩ ඒවගේ මතමයි ධර්මය අවබෝධ වෙන්ඩ හේතුවෙන පින්කමා. අනත්ක තමයි සම්මාධිට්ටිය සම්මාධිට්ටිය මේ මොන දේවල් සිද්ධකරගනාවත් සම්මාධිට්ටිය කියක මෙතැද ප්‍රධාන වෙනවා සම්මාධිට්්‍යයෙන් ඔය සිද්ධකරපු හැම එකක්ම සිද්ධ කරඩත්තෙනවා. එකක් තමයි දසවස්තුක සම්මාධිට්ටියඒවගේම තමයි කර්මේසා කර්මඵලය පිළිබඳව තියන සම්මාධිට්ටියය ඒගේ චතුරාර්ය සත්‍යය පිළිබඳ සම්මාධිට්්‍යිය ආදීකොටම මේ සම්මාධිට්ටියය පිළිබඳව විග්‍රාහයන් බොහෝසයින් අපිට හම්බ වෙනවා. එසා සම්මාධිට්ටියයෙන් යුක්තව මිත්‍යා දුෘෂ්ටි අතහැරල කර්මේසා කර්මඵලයේ පිළිගන්න නැවත මැරිල උපද සිද්ධ වෙනවා කියන එක තේරුම්ගන්න කෙනෙක් බවට පත්වෙෙන්න්න පුළුවන් කෙනෙකොට ප්‍රමාදයන් යුක්තව වාසය කිරීම අතහැරලා. අප්‍රමාදී වඩ පුළුවන්කමත් තිබෙනවා. ඇතකොට යම් කිසි කෙනෙක් මේ වෙනකම්. මෙන්න මේ කියන කාරණා දහය තුළ මේ ධර්මාණු ශාසනාව ශ්‍රවණය කරනකං නිරතවෙලා නැත්තම්. අද අදම පුළුවන් නිවන්මකට බැහැගන්ට අවශ්‍යතාවයක් තිබෙනවනම් මෙින්න මේ කාරණා දහය තුළ අන්තර්ගත වෙලා කටයුතු කරන්න. එකට හේතුව භාග්‍යතුන් වහන්සේ ළඟට ආපු බුදුහාමුදුරුවෝ දකිින්ට ආපු බොහෝ දෙනෙක් බොහෝ දෙනෙක්. අපි දැකපු හාම ඒ හැම දෙනාව මේ කාරණාවන් මේ විදිහටම සම්පූර්ණ කරගත්තයි නෙවී. ප්‍රමාධියටට පතච්චයි බොෝ දෙනෙක්ආවි සමහරෝ සමාජයේතියන දුරාචාර මස් මත යපිලා විවිධ විවිධ වැරදි වැඩ කරල්ලා ඒවගේ ්‍යියුක්්ත වෙලා ඇවිල්න්න තමයි ශාසනය තුළ මෙන්න මේ කියන දහය තුළ මේ කාරණා දහය තුළ නිමක්නෝුණි. කලින් බොහොම ප්‍රමාදයට පත්වෙලා අර වලාකුලින් වැහිච්ච හද වගේ හිටපු මිනිස්සු. නැ එහෙම එක්කෙනෙක්ගැන අපිට හම්වෙනවා එයාගේ නම තමයි උපක කියන ආජීවකයා. උපක. උපාජිවිකය බුදු හාමුදුරන්ට හම්බවෙෙන්නේ උන්වහන්සේ ඉසිපතන මිගදායි ධර්මය දේශනා කරන්නට යන වෙලා අන්නේ වෙලා හම්බ වනාට පස්සේ හනෝ ඔවහන්සේ දුරන් බොහොම පැහැදිලි එවගේ ම තමයි සදරස් දුටු කුමුදු විලක් වගේ මගේ හිත බොහොම ප්‍රසන් යන ඔහන්ේ දක්කට පස්සේ හරි සතුටක් දෙනවා ගණරං පිඩක්ව වගේ ලසන එකක්කො ොහන් ැතියෙන්නේ. වහන්ේ බ්‍රහක්මද දෙවිය ද මනුස්සේ ද කවුද කියලා බුදුහාමුදුරුවන්ගේෙන් මේ උපක ප්‍රශ්නයක් අහනුවනි. උපක ආජීවකය. ඒලායි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කර මම අනන්ත ජින කියලා. අනන්තින කියන වචන මයා හොඳවට මතක තියාගත්තා හනම් ඔබ යනගමන වඩින්ට. උපකාරයක් ෝන ුනොත් එහෙම උද්ක් කෝනන්ොත් හම නන්ත ින කිය විල් විමසුවොත්තයම උදව් කරනද. ඔබ ඕන වෙලාකෙන්ද මවට පිහිට වෙන්න කියලා බුදුරජාණන් වහන්ේ සිපානමිදායර වලවා. ද මේ උපකත් උපකමගද සිද්ධ කරේ ඔ වංගහාර කියන වැදිගමකට ගිහිල්ලා ආජීවකයක් නිර්වස්ත්‍රව කටයුතු සිද්ධ කරමින් ඉන්නකොට ඒ වැදිගමකට වංගහාර කියන්න ප්‍රදේශේ වැතිගමක හිටපු මිනිස් එකතු වෙලා මෙයාට දංදීල මෙයා පූජා පවත්තනකොට මෙයාගින් අහනමේ ඔබ කවුද අපි ද මේ ධර්මදේශනාවේ මුලින් දක්කලා තිබනෙත් මාතුෘකාවවිදී තක්වලා තිබුණෙත් මේ අරධපාල රහතන් වහන්සේ කියන කෞුද කියලා. එතුට මෙයා කියෙන මම අර්ධපාල කියලා රහතන් වහන්සේ නමක්. අර්ධපාල රහතන් වහන්සේ නමක් කියලා සඳහන් කරලාම රව්ටමින් මිනිස්සුන්ට බොරු කියාගෙන තමන් රහත්තේ කියලා තමන්ට ධර්මය අවබෝධ වෙලා තියෙන්නේ කියලා පෙන්නමින් මේ ගමේ ඉන්න මිනිසුන්ගෙන් කෑමබීම කමින් තමන්ගේ බොරු සීලයක් දක්කොමින් කටයුතු කරන කොට මෙයාට දකිින්ට ලැබනා මේ වැදිගමින් හිටපු වැද්දගේ ප්‍රධාන දුව යගෙනම තමයි ජාවිී ජාවිී දැක්කර පස්සේට කැමත්ක් ගගේ ඇතිවෙලා මොකද බරහතන් වහන්සේ කෙනෙක් නරද පාල රහතන් වහන්සේ ක නමදාගෙන නිවස්ත්‍රමය කටයුතු කරන්නේ ද මනිසුන්ගේ කෑමබීම කකා ජීවත්වෙන්නේ එතකොට මේ ජාාවකන දියනී දක් කාමය පිළිබඳව රගගේ පිළිබඳ සිතුව ලි පහරවෙලා මොකද කිසිම මාර්ග පලයක් ලබ කෙන නෙක් නෙවී මෙයා මේ පැද්දට කියනවා ප්‍රධාන වැදට මට ඔයාගේ දියනිය විහාරගන්න. ඒ මගද කරන්න විහා කරලා දෙනවා විහා කරල දුන්නහම මේ මනස්ස්‍යයා දන්න ශාස්ත්‍රයක් නෑ. ඉගෙනගත්ත කෙනෙක් නේ උගත් කෙනෙක් නෙව. එනිසා සිද්ධ කරපු දේ තමයි අ බැද්දගේ ගෙදර තියෙන වැඩකටයතු කරම දර පලනවා. ඒවාගේම තමයි මස් ඇරගෙන එනකොටඒ මස් හඳ උත්සන්ගෙනවා. පොරොව පිරිසුදු කරලා දෙනවා. දුනුහහිතල ඒවා සකස් කරලා දෙනවා. එකැ ඇග මහන්සිකල්ල වැඩ කරන්න පුළුවන්. සක්තිවන්ත මනස්සයෙකවත් ශාස්ත්‍රයක් දක්ක කෙනෙක්වත් නැවීමයා. එතර මේ උපක හින්දා උපක නිසාෙන් ඉපදනවම ජාවී කියන වැදි දියණට බද්ධක කියලා පුතේ. බද්ධක කියන පුත්ත්‍රයා ඉපදුනාට පස්සෙමි බද්ධක කියන පුත්‍රයන් නලවන්නේ මේ ජාවී කියන දියනියමි හරිම කැතවිදිී ප්‍රකාශයක් කර ලමොකක් දන්නවාද. අපේ ගමේ ඉන්න අපේ තාත්තාගේ එමනත් මහා වැද්දගේ මහා නේසාද කියලක ඇනති ද්දට මහා වැද්දගේ මස් කඳු අදින කද අදින ඔහුට අත්තුදව් කරන බැලමෙහෙ කරන මනුස්්‍යයාගේ පුතා නැලවියන්ගේ රතමයි නලවන්නේ එක අපහසයක් උපකට කරන අපහන්සයක් දිහට උප කිසිම දෙයක් අතහොල්ලා වැඩක් කරට උුරෘත්තියක් ධන නැති නිසා ඒ අපහාස සහිතව මෙම කරනුට මට කල කිරීම ඇතිව නම බද්ක පුතා නලන දිහ බලාගෙනි දලා කලකිරීම ඇතිවෙලා කියනෙන ම ඔයා ඔය දිහයට කතාකරොත් හෙම මම මම යන්ඩයනෝ. මයා විහාකරගණ්ඩ ඕන කියල කියලා විහාකරගත්තා ්‍යහාකරගණ්ඩෝඕන කියලා විහාාවුණනා දැමි බද්ධක පුතා නලවන්නේ මට බැන බැන ට ඉන්න නන්තජන කියල යාලුුව මංගේයා හම්බෙන්ටයන මටඔ විදිර අපහස කරොත්යෙම. හවෙලාවේ මේ තරුණය මහල්ල එලවගන්ට ඕන හින්දම මේ මහලු ආජිවකයා තමන්ගේ සැමිය එලවගන්ට ඕන හින්දම අපහස කරමින් දරුවනලොන. ඕ පැනල යනවාක්ගේ තැත්ට කියන්නේ නැතුව. ඇවිල්ල බදුහාමුදුරු හම්බවෙලා බුදුරජාණන් වහන්සේගෙන් භාගතුන් වහන්සේගෙන් ධර්ම අබෝධ කරගන්න බුදුහාමුදුර හම්බෙන්ට ඇවිල් හැම තැන ොහේෙන නන්ත ජන කියන්නේෙ කවුද අනන්ත ජන කියන්නේෙ කවුද රූපය ගැන කියලා. අන්තිමට පන්සල්ට එනකොට භික්‍ෂූන් වහන්සේලා අනන්ත ජින කියන්න අපේ බුදු හාමුදුරුවන්ටයි කියලා බුදුහාමුදුරුව සම්මර කරපු හම අනාගාමි උපහන්සකයෙක් බවට පත්තිනවා. අනාගාමී තත්ත්යයට පත්වෙනවා උපක අන්තිමට මහන වෙලා ශාසනය තුළ පැවිදි වෙලා උපක කියන මහා තෙරනමක් බවට පත්වෙල අනාගමි තත්වය පහිටනවයිතකොට අනාගාමී උපක තෙරුන් වහන්සේ ඇතකොට මේ චරිතය තුළ දැකන්නේ මොහු ප්‍රමාදයට පත්ච්ච කෙනෙක්න උපක කියලා කියන්නේ බුදු හාමුදුරුව දැකලත් ඒවෙලාේ බණහන්ට ඕනුනේ නැහ පස්සේම එන්නන් කියලා යන්න කියිය හැබයි පස්සෙ මේ වයිසට ගිහිල් අන්තිම කාලේ ශාසනයට ඇවිල්ල ශාසනය තුළ හික්මිලා ගම ත්ට පත්ෙනවා එකතමල් ජයග්‍රහණ ිේසුන්ගේ ජීවිතය තුළල එනිසා ඔබට ජීවිතයේ කියපු කාරණා දහය කවදාවත් සිද්ධ කරගන්නඩ බැරිගන්න පුළුවන්. අද ප්‍රමාද වෙලා ඉන්න පුළුවවා සිල් නොරක්කින කෙනෙක් එන්න පුළුව ධනේ ප්‍රතික්ෂේප වෙලාද ඉන්න පුළුවන් හැබැයි කොයි වෙලේක හරි ඔබේ මනසිං බුදුන් දකිනවද මනසිං බුදුරජාණන් වහන්සේ ඔබට ධර්මි ඔස්සේ දැකගන්නඩ පුළුවන් ගුණාදේ එදා කවදා හෝ මේ මොහොතේ හෝ අඩීති අන්ට ධර්මයට එමනත්තං ධර්ම මාර්ගය ගමන් කරට. ඔබට පුළුවන් කමත් තිබෙනවා. යහපත් ජීවිතයක් ආරම්භ කරට. එදාට ඔබේ ජීවිතය වලා පටලේකින් විඳුණු සදක් වගේ ප්‍රභාශවර කරගන්න පුළුවන්. එවන් තැනකට ඔබේ ජීවිතය හසුරුවන්ට මේ ධර්මානු ශාසනාව හේතුවක් වාසනාවක් වේවා කියලපි ආසිරවාද කරනවා දෙවියන්ට පින් අනුෝදැ කරමමු. ආකා සට්හාාජබුම් මට්හා දේවා නාගා මහිද්දිිකා පං්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කන්තු සාාසනං, චිරංරක්කන්තු දේශනං, චිරංරක්කන්තු මංපරංත ධර්මානු ශාසනාව ශ්‍රවණය කරපු හැමදිනාාටමත්. එවගේ මොතමයි සදහම් සිල යප් නාලිකාවත් එෙක් එකතු වෙලා. පිියවරෙන් පීවට පිළිවෙලින් ධර්මේශ්‍රවනය කරන හැමදිනනාටම. තුන් නික් සනසෙන්ට ප්‍රපදාවන් පුරන්ට මෙ දහම්කරුණු හේතු ආසනාවීවා කෙලපි අසිරුවාද කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.